ආයුබෝවන් නීල පබළු ටෙලි නාට්‍යයේ අපි කවුරුත්ම ආසාවෙන් බලාගෙන හිටිය කුරුළු අභිමන් නැවත හමු වෙන කොටස ළඟදිම දවසක විකාශය වෙන බව තමයි අපට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ සිදුවීමට පස්සේ සිදුවෙන තවත් සිදුවීමක් ගැන තමයි මම දැන් ඔයාලට කියන්නේ. අභිමන් සහ ආදිත්‍ය රේෂ්මට සහ සුභද්‍රට කියනවා කුරුළු ජීවත් වෙන බව. රේෂ්ම නම් මේ වෙනකොටත් දන්නවනේ කුරුළු තවමත් ජීවතුන් අතර කියලා. හැබැයි සුභද්‍රා පළවෙනි වතාවට තමයි එයාගේ ආදරණීය දුව තවමත් ජීවත් වෙන බව දැනගන්නේ. අභිමන් කුරුළුව බලන්න ඉස්කෝලේ සර්ගේ ගෙදරට ආපු වෙලාවේ අභිමන්ට කුරුළුව ගෙනියන්න ඉස්කෝලේ සර් ඉඩ දෙන්නේ නැහැ. ඒත් කුරුළු එයාගේ අභිමන්ව සහ ආදිත්‍යව අඳුනා ගැනීමත් එක්කම ලොකු සර්ට සහ ඉස්කෝලේ නෝනට තවදුරටත් කුරුළුව හංගලා තියාගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම සුභද්‍රත් එයාගේ දුවට නැවතත් ගෙදර එන්න කියලා කතා කරයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලිසෙයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලිසෙයාගේ යාළුවෙක් නෙමෙයි නම් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සිතුවිලිසෙයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.